මෝනින් හැමෝටම අද අපි ආවේ නුවරඑළියේ තියෙන තවත් ලස්සන ඩයලොග් බලන්න. නුවරඑළිය කිව්වට මේක නුවරඑළියමක් නෙමෙයි, හැබැයි මේකත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන තවත් එක්තරා අපූර්ව ඩයලොග්. මේකට එන්නේ අවිස්සාවේල් පාරේ, නුවරඑළියෙන් අවිස්සාවේල් පාරට දැම්මම අපිට නානුවේ හම්බෙනවා. නානුවේ හොස්ටල් එක ගාව තියෙන පාරෙන් ආවහම මෙන්න මේ අපිට හම්බෙන සුන්දර නානුවේ හම්බෙනවා. නානුවේ උඩින් කෝච්චි පාර යනවා. ඒ කියන්නේ කොළඹ බදින්න කෝච්චි පාර. ඒ කෝච්චි පාරේ පල්ලෙහාට ගලාගෙන ඉන්නේ මේ නානුවය. නානුවේ දියල්ල ගැන කතා කරනකොට මේ නානුවේ දියල්ල උස මීටර 60ක්, ඒ කියන්නේ අඩි 197ක්. මේ නානුවේ දියල්ල පෝෂණය වෙන්නේ උඩරබැල්ල හා බඹර කැලේ ඔය වලින් සෑදෙන වතුරේ. ඒ වගේම මේ නානුවෙන් ගලාගෙන යන ජලය මේ දිගටම ගිහිල්ලා කොත්මලේ ජලාශරය ගිහිල්ලා එතනින් මහවැලි ගඟට එකතු වෙනවා. ඉතින් මේ නානුවේ දියල්ල පඩි පෙළවල් 25කින් කඩාගෙන හැලෙනවා කියලා තමයි අපිට සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අතන උඩ ඉඳලා පඩි 25කින් කල්ලාද මේ දියධාරාව කඩාගෙන හැලෙනවා. අපි තව ටිකක් ඇවිදලා බලමු. මේ යම් ට්‍රැවලර්ස් නානුවේ ඉඳලා අපි ආවා හැටන් තලව කැලේ පාර එනකොට අපිට හම්බෙනවා ශ්‍රී ලංකාවේ කුඩා නායකරා කියන දියල්ල. අපි ඉන්නේ මේ දියල්ල ගාව. ශ්‍රී ලංකාවේ කුඩා නායකරා කියලා කියන්නේ සෙන් ක්ලාස් දියල්ලට. අපි දැන් ඉන්නේ සෙන් ක්ලාස් දියල්ල වියු පොයින්ට් එක ගාව. ඉතින් සෙන් ක්ලාස් දියල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ පළල්ම දියලි වලින් පුළුල්තම දියලි වලින් එක දියල්ල. ඉතින් ශ්‍රේන්ක්‍රියාස් දියල්ල ගැන කතා කරනකොට ශ්‍රේන්ක්‍රියාස් දියල්ල ශ්‍රී ලංකාවේ ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරය හදන්න දායක වෙච්ච දියලි 6න් එක දියල්ලක් තමයි මේ ශ්‍රේන්ක්‍රියාස් දියල්ල කියලා කියන්නේ. එතකොට ශ්‍රේන්ක්‍රියාස් දියල්ල ශ්‍රේන්ක්‍රියාස් දියල්ල පටන් ගන්නෙ මහවැලි ගඟේ අතු ගංගාවක් වෙච්ච කොත්මලේ ඔයෙන් තමයි මේ දියල්ල පටන් ගන්නෙ. එතකොට මේ දියල්ල පාෂාණ තුනකින්, ඒ කියන්නේ 1, 2, 3 කියන කොටස් තුනකට කැඩිලා ලස්සන තේවත්තක් සහ තැනිතලා බිමක්කින් තමයි මෙන්න මෙහෙම පල්ලෙහාට ඇදගෙන ඇදහැලෙන්නේ. මේ ඇල්ලට නම හම්බලා තියෙන්නේ මහඑළ, මහ වැටීම කියන නමින්. ඒ වගේම මේ ඇලි දෙක, මේ අපිට පේනවා මේ ඇල්ල, මේ උඩ තියෙන ඇල්ලයි පල්ලෙහා තියෙන ඇල්ලයි, ඒකේ උඩ ඇල්ල මීටර 80ක්, ඒ කියන්නේ අඩි 260යි. ඊළඟට කුඩා ඇල්ල මීටර 50යි, ඒ කියන්නේ අඩි 160ක්. උසින් වැඩි දියලි අතරින් 20 වෙනි ස්ථානයට ගන්නවා. සුන්දර තනිතලා දෙකකට මැදිව මේ ගලාගෙන යන සෙන් ක්ලාස් දිය කොමලිය මේ හැටන් තලව කැලේ මාර්ගයේ
යන හැමෝටම ඉතාමත් ආශ්වාදයක් ගෙනෙන. මොකද මෙතනින් දැන් සෙන්ක්ලාස් දියල්ල දිහා බල්ලකොට අර අපේ අපිට තියෙන හැම මාන්සියක් කාන්සියක් හැම දෙයක්ම නිමාලනවා. ඉතිං අද අපි සෙන් උදේ ගියා මානුවයට, ඊට පස්සේ අපි ආව සෙන්ක්ලාස් දියල්ලට. අපි දැන් යන ගමන් ඉන්න අපි ආයි අපේ ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. අපේ YouTube channel එක subscribe කරන්න, Facebook page එකට like කරන්න, Instagram follow කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු මේ Young Travelers St. Clair's දියල්ල ඉඳලා.